කංක සන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවෙන් මාස දෙකක කාලයක් තුළ මිලියන 22ක යකඩ ප්‍රමාණයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් චාමර සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු බවටත් ඒ සම්බන්ධව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසටත් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති නීතිඥ ගාමිණී ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළා. යකඩ හොරකම ගැන පූර්ණ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි හිටපු සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ. අංක සතුරේ සිමෙන්ති කම්බල නැවත නගා සිටීමට තමයි ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති විදියට අපි කටයුතු කරගෙන. මම අයින් වුණේ නොවැම්බර් මාසේ 11 වෙනිදා ගිය අවුරුද්දේ කළ යුතුය තිබුණේ ටෙන්ඩර් කළ විකුණන්න විතරයි. නමුත් මාස ගාණක් යනකම් මේ කිසිම පියවරක් ගන්න නැතුව හමුදා ඉවත් කළා. මේක හොරකම් කරන්න ඉඩ හැරපු එක තමයි කරේ. අපි එක දවසක්වත් තාම එක ඉවත් වෙන්න දුන්නේ නැහැ. මොකද ඉවත් වෙන්න දුන්නේ නැත්තේ මේ කෝටි ගානක දේපල 1990 ඉඳලා යුද හමුදාව තමයි රැකගත්තේ. ඔවුන් ඉවත් කරා නම් අපි දැනගෙන හිටියා මේක මේ දේ වෙනවයි කියලා. ඉතින් ඒක දැන මේක කරා නම් ඒකට වග කියන්න ඕන රාජ්‍ය ඇමතිවරය අනිවාර්යෙන් වග කියන්න ඕන. ඒ වගේම සභාපතිතුමෝ අධ්‍යක්ෂ මණ්ඩලයත් වග කියන්න. මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. කංකසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවේ යකඩ කපන බවට මාධ්‍ය තුලින් රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.